අයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ තේ වේලාවට කටට සැරට ගොඩක් රසවත් කැමක් ලීසියෙන් හදාගන්න කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ මේක මාරම රසයි. ඒ වගේම තමයි සැරට රසට හොඳ ක්‍රිස්පී එකට තියෙනවා. අපි එනම් බලමු මේ සුපිරිම රෙසිපිය ගොඩක් ඉක්මනින් ලීසියෙන් හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට තඹ ගත්තල ටිකක් ලෑස්ති කරගන්නවා. ඒ වගේම කපාගත්ත ලොකු ලුණු, ඉඟුරු සුදු ලුණු, අම මිරිස් ආකාර පිංචාර ගන්නවා. ඒ වගේම බිස්කට් කුඩු ටිකක්, ඊට අමතරව පාන් පිටි, කෑලි මිරිස්, ඒ වගේම ගම් මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු ලෑස්ති කරගන්නවා. ඒ වගේම අපිට සැමන් හෝ තඹ ගත්ත මාළු අවශ්‍ය වෙනවා. මේ ටික තමයි යාළුවනේ ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීදික පහලින් දාලා තියෙනවා. එතනින් අරගන්න. ඒ ටික ලෑස්ති කරගත්තන් පස්සේ මම මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන අපි කපාගත් ඉඟුරු සුදු ලුණු මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර හොඳ සුවඳක් එනකම් මේ ටික බෙදගන්නවා. මේකට හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් අරගන්න. එතකොට ගොඩක් රසට සුවඳට අපිට මේක හදාගන්න පුළුවන්. ඉඟුරු සුදු ලුණු ටික හොඳ ඉරත් වුණාන් පස්සේ අපි කපාගත්ත ලොකු ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටිකත් හොඳ ඉරත් කරගන්නවා. මේව කපා ගන්නකොට පුළුවන් තරම් පුංචිර කපා ගන්න යාළුවනේ. එතකොට තමයි අපිට මේක ලීසින් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ ටිකත් හොඳ ඉරත් වුණාන් පස්සේ අපි කපාගත්ත කරපිංචි සහ මිරිස් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක සාමාන්‍ය ගින්දරේ තප්පර 30ක් විතර හොඳ ඉරත් කරගන්නවා. ලුණු දා ගන්නකොට වැඩිපුර දා ගන්න එපා. එහෙමනොත් අපිට මිශ්‍රණය හරියට අනා ගන්න බැරි වෙනවා. මේ ටික ඔක්කොම රත් වුණාන් පස්සේ මම මේ විදිහට කෑලි මිරිස් ටික, ගම් මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු එකතු කරගෙන ආයෙත් මේ ටික හොඳින් රත් කරගන්නවා. විනාඩියක් විනාඩියකමාරක් විතර මේ ටික හොඳින් රත් වුණාන් පස්සේ හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අපි මේකට අපේ මාළු ටික එකතු කරගන්න ඕන. ඔයාලට මේ වෙලාවේදී තඹ ගත්ත මාළු හෝ සැමන් එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී දාගත්තේ ගෙදරදී තඹ ගත්ත මාළු ටිකක්. මාළු ටික දාගත්තන් පස්සේ ලිපේ ගින්දර අඩු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මම අපි තඹ ගත්ත අල ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. මම මේ වෙලාවේ අල ටික පොඩි කරගෙනම තමයි මේකට දාගත්තේ. ඒ වගේම තමයි අල තඹ ගන්නකොට වතුර ගතිය ගොඩක් වැඩි වෙනකන් තඹ ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයකට තඹ ගන්න. අල ටික හොඳින් පොඩි කරගත්තන් පස්සේ මම මේ විදිහට බෝඩ් එකකට අපේ අල මිශ්‍රණය දාගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට හොඳින් තුනී කරගන්නවා. ඔයාලා අල මිශ්‍රණය හදාගනිද්දී කෑලි හිටින් නැති වෙන්න හොඳින් අල ටික පොඩි කරගන්න. එහෙම නැතුනොත් අපිට මේක හරියට හදාගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අල මිශ්‍රණය මේ වගේ බෝඩ් එකක් උඩට දාන්න කලින් බෝඩ් එකේ තෙල් ටිකක් හරි පිටි ටිකක් හරි හලලා තියාගන්න. මේක මේ විදිහට ලස්සනට තුනී කරගත්තන් පස්සේ මම මේක කෑලි වලට කපා ගන්නවා. ඒ වගේම තමයි ඔයාලා මේක තුනී කරගන්නකොට පපඩම වගේ වෙන්න තුනී කරගන්න එපා. සාමාන්‍යයෙන් ඝනකම සෙන්ටිමීටර එකමාරක් විතර වෙන්න මේක තුනී කරගන්න. අල මිශ්‍රණය හදන වෙලාවේදී අල ටික හොඳින් පොඩි කරගත්තේ නැති වුණොත් ඔයාලා මේ විදිහට කපද්දී මේක කැඩෙන්න බලනවා. ඒ හින්දා අල මිශ්‍රණයේදී මේ ටික හොඳින් පොඩි කරගන්න. මේ විදිහට කෑලි කපා ගත්තන් පස්සේ මම මේක පාන් පිටි මිශ්‍රණය මේ විදිහට තවර ගන්නවා. මේ පාන් පිටි මිශ්‍රණය හදාගන්න විදිය, ඒ වගේම මේකට අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීදික පහලින් දාලා තියෙනවා. ඒ විදිහට හදාගන්න. මේ විදිහට පාන් පිටි මිශ්‍රණය හොඳින් තවර ගත්තන් පස්සේ ඊළඟට බිස්කට් කුඩු වල තවර ගන්නවා. ඔයාලට කැමති නම් මේක පාන් පිටි මිශ්‍රණය තවරන්න කලින් බිත්තරවල තවරලා අරගන්න පුළුවන්. එහෙමනම් මේක තවත් රස වැඩි. ඔයාලට මේක ක්‍රිස්පි ගතිය වැඩි කරගන්න පුළුවන්. මේක දෙපාර දෙපාර පාන් පිටි මිශ්‍රණේ මේ බිස්කට් කුඩු එකේ තවර ගත්තොත් බිස්කට් කුඩු ටික තවර ගත්තන් පස්සේ වැඩි ටික ගසලා අයින් කරගන්න. මේ විදිහට ඉතුරු ටිකත් හදාගත්තන් පස්සේ මම මේ ටික බෙදගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ඒ වගේම තමයි මේක ගැඹුරු තෙලේ බෙදගන්න පුළුවන් නම් ඔයාලට ලස්සන පාටකට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි එක පැත්තක් විනාඩියක් විතර රත් වුණාන් පස්සේ අනිත් පැත්ත හරව ගන්න. ඉතින් යාළුවනේ ආතල් කිචන් එකේ මේ වගේ තවත් ගොඩක් රසවත් රෙසිපි තියෙනවා. ඒ හැම රෙසිපියක්ම ඔයාලට channel එක තුළ ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වීඩියෝ වල link මම වීඩියෝ පල්ලේ description එකේ දාලා තියෙනවා. එතනොත් ඔයාලට ඒ වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙන් comment එකක් දාන්න. ආතල් කිචන් channel එක හොඳ නම් අනිවාර්යෙන් පල්ලේ දින රතු පාට subscribe button එක ඔබලා ඈපෙති තියෙන bell එකට දැනගෙන මෙයන්න. සාමාන්‍ය ගින්දර විනාඩි 3ක් විතර මේ ටික හොඳින් බෙදගත්තන් පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන හොඳින් තෙල් බේර ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් ලීසියෙන් හදාගත්තා. රස වගේම හොඳ ක්‍රිස්පි ගතියකට හොඳ සැරකට තියෙනවා. ඒ වෙලාවට සුපිරියටම ගැලපෙනවා. ඒ නිසා ඔයාලත් අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. උදසරණයි. රිපීටයි. වංගියා.